Terang sana sana sa sana sa tapodak pahedili karan deng sana si kiwa ara yam prahane vechcha nivaranaya I think anupadu ai nevatu upadinne ne kiyala denagannawa kiyana keka me par obahanse kiwa ek ek me paratu obahanse ek ek karanawak sambandhen kiyala meka ek ek karanawak sambandhen thamai eka kiyala eka nevatu upadinne ne kiyala ආයමත් උපදින්නේ නැහැ කියන එක පංච පජානාති දැනගන්නවා කියන එක. එතකොට සනස ඒක එතනදී එක බොහොම සූක්ෂම තැනක් කියලා වගේ තේරෙනවා නම් ඔබවහන්සේක අතර මේක පොයින්ට් කළා නතර කරේ මම තලබර පාර කියන්න බලාගෙන වෙන්නේ නැති. සනස ඒක තව ටිකක් විස්තර කරන්න පුළුවන් දෙක කොයි වගේ එකක්ද කියන්නේ මෙතන සම්මාදිට්ඨියක් එක්ක බොජංග මොකක් හරි එකක්ද මොකද්ද කියන එක තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන් සනස. निवरणे समाधि मम हटियट मगे हटियट मगे आत्मे हटियट अभी ग्रहणे करते आशाव कियन अते हो तरह कियन आते प्रतिषेप अते नतिना निवरण बालकोट ईट पास हम मम अलग इन हो मम मेक गेट गील मोन पदार्थे पत्न कारण मन दे हर हेला संसार गतव इतरा कारणावकट संसार मे जीवित दुख विंद 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 चिबीच दया कपिट यहाटना वेन एक मम की बलांट हमेवी के हमेन दया हितांट नाका कामचंद निवरण ඇතිවීම යම් කිසි කාරණාවක් ගැන තියෙන කාමච්ඡන්ද නීවරණේ ඇතිවීම දැක්ක කියන්නකෝ ඒක පැවතීම දැක්ක කියන්නකෝ නැතිවීමක් දැක්ක කියන්නකෝ ඒ දෙයින් නිදහස් වීමක් දැක්ක කියන්නකෝ ඒ නිදහස් වෙලා ඉන්නවා කියන එක තේරුම් ගත්ත කියලා කියන්නකෝ එතකොට පින්නදිනේ අපි මේ ඉගෙනගෙන තියෙන්නේ අර සමස්ත කාමච්ඡන්ද කියලා කියන ඔක්කොම ගොන්න ගැන නෙවෙයි නමුත් ඒ ඔක්කොම ගොන්නේ එක්තරා චූටි කොටස ප්‍රතිපිච්ච කාමච්ඡන්දය කියන ඉතර කාරණාවකට අපේ තිබිච්ච කාමච්ඡන්දය නැති කරගත්තා කියන ඒ කාරණාවයි මේ ඉගෙනගෙන තියෙන්නේ. එතකොට ඒ පොඩි කාරණාව ගැනයි නැවතත් වතාවක් අපිට කාමච්ඡන්දයක් ඇති නොවෙන්නේ. ආයතින් අනුපාද ධම්මා කියලා කියන ඒ තැනට පරිවර්තනය වෙලා තියෙන්නේ අපි හරියට කරගත්තොත් එහෙම. එතකොට නැවතත් ආය සංසාරගතව ඒ දේ අපිට මුණ ගැහුණාට ඒ දේ තුලින් ආපහු අපිට කාමච්ඡන්දයක් ඇති කරවන්න පුළුවන් කම सरल उदाहरण अतिथि मुखरीदेट मतक्च हावेच रूप संज्ञाति शब्द संज्ञाति गंध संज्ञाति जीवहा संज्ञाति रस संज्ञाति පොට්ටබ සංඥාති වෙන්න පුළුවන් ධම්ම සංඥාති වෙන්න පුළුවන් ඒ කියන්නේ ඇහැට දැකපු රූප වල මතක තියෙන්න පුළුවන් අපි ගාව ඒ දේත් එක්ක ඒ දේට අපි මනාපේ හුරුජිකත්වයේ හෝ ඇලිහිම දක්වන්නේ ඒ ඇහැට දැකලා තියෙන රූපත් එක්ක කනට අහලා තියෙන ශබ්දත් එක්ක නාසයට දැනලා තියෙන ගඳ සුවඳත් එක්ක ඒ වගේ තියෙන සංඥාත් එක්ක ඒ වගේ තියෙන මතකත් එක්ක දිවට දැනලා තියෙන රසයත් එක්ක ශරීරයට දැනලා තියෙන ස්පර්ශයත් එක්ක සහ පිහිටට අරගෙන තියෙන අරමුණු වල තියෙන हम बेलाव कदी आप हम उनोत
මේ කොටස ගැනත් අපි කතා කරනවා ඉදිරියේදී. හම්බ වුණොත් ඔය කියන රූපය ගැන කියන ඒ කොටස ඒකෙන් මම මනාප ඇති කරගෙන තියෙන ඇලීම තියෙන්නේ කියලා ඒක හරියට හඳුනාගත්ත නම් ආයෙත් වතාවක් ඒ රූපය තුලින් අපිට දුකක් හදාගන්නේ නැති විදිහේ හිතක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඒ රූප කොටස තුලින් දුක ඇති වෙච්ච එක එතනින් නැති වෙලා යනවා වෙන්න පුළුවන්. නමුත් දුක ඉවර නැහැ. මොකද හේතුව අපි ගත්ත කණේට අහපු සද්දවල සංඥා ටික තාම ඉතුරුයි. නාසයට දැනෙච්ච ගඳ සුවඳවල සංඥා ටික තාම ඉතුරුයි. ඒවා මම කියලා අල්ලගත්ත ඒවා ඒවට ලොල් වෙච්ච ඒවට මනාප වෙච්ච ඒ සංඥා ටික තාම ඉතුරුයි. අපි ඒවා අබිරමණය කරනවා ඒවට මනාප වෙනවා. ඒකයි මම කිව්වේ අර එක කාරණාවක් තමයි එක වෙලාවකට අපිට හම්බ වෙන්නේ කියන්නේ. නීවරණ ගැන වල ඇත්තම කියනවා නම් මේ යන්නේ මම දැන් ඔය කියආපු විදිහේ ඒ තැන දක්වායි මේ අපි හිත අරන් යන්නේ. බලන්න මේ හරියකට එන්න බුදුරජාණන් වහන්සේ අපි කොච්චර මාර්ගයක අරගෙන ආවද බලන්න. පුදුමාකාර ලස්සනයි, පුදුමාකාර ලස්සනයි. අපි පළවෙනියෙන්ම පටන් ගත්ත වැඩේ මතකද කැරක්ටර් කපන සද්දිය අහලා. දැන් අද කාලේ ඒ වගේ කල්පනා කරලත් බලනකොට ඇත්තටම එක්තරා විදිහකට අපිට නිකන් කොහොමද hina යන්නේ නැහැ. නමුත් හරි පුදුමත් හිතෙනවා ඒ කාලේ අපි සිහිය කියන දෙයට පරිවර්තනය කරගත්ත දේවල්. නමුත් ඒව ඕන නැතුව නෙමෙයි. ඒ වගේ පටන් ගත්ත ගමනක් තමයි ඒ වගේ තමයි උගන්වන්න පටන් ගත්තේ මේ හිතට සිහිය කියන එකේ සංඥාව මොකද්ද කියලා. අපි දන්නේ නැහැ මෙච්චර කාලයකට සිහිය කියන එකේ සංඥාව මොකද්ද කියලා. මේ වගේ අවධියක් ඒ කාලේ කතා බහ කරා නම් එව්වට කියන්නේ අnder දෙමළ කියලා කාටවත් තේරෙන්නේ නැහැ. නමුත් දැන් අපි අල්ලනවා මේවා. දැන් අපිට තේරෙනවා ඇත්තටම ඔය එහෙම කතාවක් තියෙනවා කියලා. ඒකට මේ අහුවෙන්න පටන් ගන්නේ අපේ ජීවිතය තුළ කාමච්ඡන්දයට, ව්‍යාපාදයට, තීන විද්‍යාවට, උද්දච්ච කුච්චයට හෝ විචිකිච්ඡාවට අපිව නතු වෙච්ච එක කාරණාවක්. එකක් අල්ලගත්ත නම් ලොකු දෙයක් ඇත්තටම කියලා. ඒ එක එක කාරණාව හඳුනා ගන්නවා කියලා කියන්නේ ඒ හඳුනා ගැනීම තුළ ඇත්තරම සම්මාදිට්ඨිය කියන එක තමයි රජයන්න පටන් ගන්න. ඈ බුද්ධංග ටික තමයි එළියට එන්න පටන් ගන්න. සතියෙන් ඉන්නවා ධම්මවිචේ තියෙනවා වීර්ය පිටු ඔක්කොම ටික තියෙයිද. ඒව ගැන පස්සේ කතා කරමු. කොහොම නමුත් අපිට හම්බ වෙනවා දුකක තිබිච්ච හිතක් දුකෙන් නිදහස් වෙලා තියෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මම දකින සුවිශේෂත්වය ඒකයි. මේක නාත ධර්මක්, අනාත වෙන ධර්මක් නෙවෙයි. සතිපට්ඨාන සූත්‍රයේ අපිට හම්බ වුණා හැම දුකක්ම දැක 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 ඉන්න බවක්. මතක කරලා බලන්න. හොඳ හෝ වේවා නරක හෝ වේවා ඒක හැම එකක්ම සිහියක් කරගන්න අපිට ඉගැන්වුවා. නමුත් දැන් උගන්වනවා දුකෙන් නිදහස් වුණාට පස්සේ ඒක තුල තියෙන විඳින්නේ ඒ නිදහස භුක්ති විඳින්න. සතිපට්ඨාන සූත්‍රය ගැන කරන විග්‍රහයන් වල මට මතකයි ඔබතුමියත් මාත් එක්ක කතා කළා. තීන සතිපට්ඨාන සූත්‍ර වර්ග හතරක් කියලා. සතිපට්ඨානය වඩන්න පුළුවන් ආකාර හතරක් තියෙනවා කියලා දේශනා කරලා තියෙනවා කියලා මට මතකයි අපි කතා බහ කළා. ඒකේ තියෙනවා නේද? පළවෙනි එක ditta dhamma sukha vihara, දෙවෙනි එක සති සම්පජඤ්ඤය, තුන්වෙනි එක ඥාන දර්ශන, හතරවෙනි එක නිබ්බානස. දැන් එතකොට තේරෙනව නේද මේ වෙන තුනේ අපි මේ ඉගෙන ගනිමින් පවතින්නේ අපේ සන්තකයේ තිබිච්ච ඒ කියන දුකෙන් නිදහස් වුණාට පස්සේ ඒ තියෙන සැනසීම මොකක්ද කියලා භුක්ති විඳින ස්වභාවය නේද කියලා. අපි එතකොට ඔය කියන ආකාරයන් ඔක්කොම පුරුදු කරගෙන කරගෙන තමයි මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් තේරෙනවා ඇති භාවනාව වර්ධු කිරීම තුළින් ඇත්තටම සම්පූර්ණ පිටකයම අපි පරිපූර්ණ කරගෙන අවිල්ලා තියෙනවා. එවුව කියෙන්නේ නැති වුණාට. කියවන්න ඕන නැති වුණාට අපි ඒක දේශනාව තුළ තියෙන හැම එකක්ම පුරුදු කරගෙන අවිල්ලා තියෙනවා මේ ගමන තුළ. අපි මේ ගමන තුළ දැක්කා දිට්ඨධම්ම සුඛ විහාර ඇති කරගන්න පුළුවන් තත්ත්ව තිබ්බ සතිපට්ඨානෙන් හන්ද. හුදෙක් සතිය සහ සම්පජඤ්ඤ විතරක් ඇති කරගන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. අපිට ඥානය ඇති වෙච්ච තත්ත්වයක් තිබුණා. දැන් අහුවෙනවා නිවන් සැනසීමක් තියෙන එහෙම තත්ත්වයක් තියෙනවා. හැබැයි මම අහන්නේ වා නීවරණ තිබ්බ නැති වෙලාවට මම නිවන් දැකලා හාමුදුරුවනේ කියලා. එහෙම කරන්නේ. කොහොම නමුත් අපි දැන් ඉගෙන ගන්න පටන් ගන්නවා
නීවරණය ඉදහස් වුණාට පස්සේ ඒ තියෙන විමුක්තිය ඒ තියෙන සැනසීම තුල තියෙන අර බෝධි අංග භාවයට පගේ හිත පරිවර්තන වෙන ස්වභාවයක් වගේ වෙන්න පුළුවන් කොහොම නමුත් මම දකිනවා වෙනතුනේ මේ දේශනාව තුල තථාගතයන් වහන්සේගේ අර බෙදා දක්වන බවත් අර කොහොමද කියන්නේ කේවල පරිපූර්ණ බව මොනපිළිවෙලක් තියෙන පරිපූර්ණ හැටි දේශනා කරන බවක් තියෙනවා එකකට එකක් සැස දෙනවා සංසන්දනය වෙනවා සමාන වෙනවා එකක් කළාට පස්සේ ඒකෙන් ඊළඟ එකට අපිව තල්ලු වෙමින් පවතිනවා තතත්ථයි උපනිෂති කියන වගේ ඒ වගේ අපිව මේ චුට්ට 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 මේ දකින කිලෙස් ස්වභාවයට වඩා තවත් කිලෙස් ස්වභාවයක් දකින්න අපි චුට්ට චුට්ට මේ උගන්වනවා වෙන්න පුළුවන් හරිම ලස්සනයි මේ ගමන පුදුමාකාර විදිහේ පිළිවෙලක් තියෙනවා මේ දේ පාවිච්චි කරන්න භවිතා කරන්න පටන් ගත්තොත් ඇත්තටම කරුණු සහිතව නම් කාටවත් කියන්න බෑ දුකෙන් නිදහස් වෙන්න බෑයි කියලා සංසාර ගමන කියන එක නිදහස් වෙන මාර්ගය මේ වන්න තියෙනවා